සුපත්තේවා හඳුනන්නේ මොකද මේ මේ ප්‍රශ්න දාගෙන මේ දවස්වල ප්‍රශ්න දාගෙන නෑ ආ ප්‍රශ්න එනවා ඒවට මූණ දෙනවා ඒවට මූණ දෙනවා මම දැක්කා අපේ ඉතින් අද අපි ආවා අපේ තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේත් එක පොඩක් කතා ගන්න මොකද පහුගිය ටිකේ අපි දැක්කා ස්වාමීන් වහන්සේට මේ පොලිසියෙන් එහෙම කරදර කරනවා පන්සලේ විවිධ දේවල් ප්‍රශ්න මේ තියෙනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ලයිව් ඇවිල්ලා Facebook එකේ කතා කරනවා හැබැයි උඹවන්සේ දන්නවද මේ ඇයි අපි මේ අද මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම කරන්න ආවේ කියලා ඔව් මට කිව්වා දැන් මේ දැන් පොලිසියෙන් අපිට මේ මේ තියෙන සිදුවීමත් ඒක ඇත්තටම ආම්ඳුනේ ඔබ වහන්සේගේ ගමේ කොල්ලෝ මගේ Facebook එකට දිගට අරහට මෙසේජ් කරනවා මෙන්න ආම්ඳුනට ප්‍රශ්නයක් ගිහිල්ලා කතා කරන්න කියලා ඉතින් ආම්ඳුනේ ඇත්තටම මොකද මේ ප්‍රශ්නේ ආම්ඳුනේ මේ ප්‍රශ්නේ මේ ඇත්තටම මේ ප්‍රශ්නේ මුල පටන් ගත්තේ ගිය අවුරුද්දේ අගෝස්තු 30 මේ අපේ පන්සල ගාව මේ ගල් කොරියක් අපේ ඉඩමක නෙවෙයි ඒ ඉඩමක ගලක් කැඩුවා. ඉතින් යාළට ඒ ගල අදින්න පාරක් තියෙනවා. ඒ කිසිම කාටවත් කරදරයක් නැතුව. ඒක අනවසරයෙන්ද කරේ නැත්නම්? ඔව් ඒක අපි ඇත්තටම ඒ වෙලේ දන්නේ නැහැ. පස්සේ දැන් අපි මේ සිද්ධියෙන් පස්සේ හොයලා බැලුවම ඒක අනවසරයෙන් කරලා තියෙනවා. අනවසරයෙන් කරලා තියෙනවා. අනවසර. ඒක මේ එකක් නැහැ. අවසර අරගෙන නැහැ. එතකොට වෙඩි බෙහෙත් දාන්නේ වට කිසි අවසර. ඊට පස්සේ මේ ඒ පැත්තේ පාරක් තියෙනවා දැන් නමුත් අපේ පන්සල මැදින් තියෙනවා පාරක් අපේ මෙහෙණි ආරාමේ නැත්නම් විසුන් වහන්සේලා කුටි භාවනා ශාලාවල් ඒ එතන තියෙනවා පාරක් ඒ පාර ඇතර මම තමයි සුද්ධ කරලා හැදුවේ ඒක ඒක හරහා ගෙනියන්න මේගොල්ලෝ ලෑස්තිලා ඒගොල්ලෝ මොකද ඒකට මීටර් 500ක් විතර දුර අඩු වෙනවා ඒකෙන් ගෙනියනකොට ඊට පස්සේ මම ඒකට මම කෝ මේක පන්සල ඇතුලෙන් අදින්න එපා කියලා මම විරුද්ධ වෙනවා ඒතර ඒගොල්ලෝ මගේ අම්මගේ ගෙදර තියෙන එතන එතකොට මේ එයාලා මම ඉන්න දවසට එන්නේ නැහැ मगे गम दंडने दवस दवास हिटी ने मम्मी हिटी हिटी इन वेलावक मे मेतर हर टिपर गरना गल दिन नो इतनी अपे हादर बेनला अपे ट्रक्टर आगती पंसले ट्रक्टर आगती तीव्रम इतनी अन्न बे इतना अनी पारे अन्न पुलवा इतने मैं कथा मट कथा मैं चुवा अनी पारे वाले अद्कना प्रश्न अन्या इरास यार हंगम वायसी महत्या हिट मंजुला सिल्ला के लिए तुम्हारे यालु एक समय टिपर एक गल खड़े ना तो एक निशा मैं फंसल टाइल टिपर एक ट्रैक्टर यात्रा खड़ेला एक आ रहा सी सी टीवी दर्शन थे ඊට පස්සේ කවුද මේ කවුරු මේ දේශපාලන බලයක්ද නැත්නම් කවුරු මේ පොලිසියෙන් බලය පාවිච්චි කරනවා මම හිතන්නේ ඒ වෙලේ දේශපාලන බලයක් තිබුණ නැහැ මොකක් හරි අර මංජුල සිල්වා මහත්තයාගේ හිතවත්කමට තමයි ඒක උනේ පස්සේ මේ මොකද උනේ අර අපේ පන්සලේ අය දානෙකට ගියා ඒ දානෙට යන්න ආපු බස් එකේ යතුරු මේගොල්ලෝ බලහත්කාරයෙන් තියලා බස් එක තියාගත්තා ඊට පස්සේ අපේ හමුදුරට මම කෝ පයින් යන්න බස් එකේ ඔක ලයිව් දීලා Facebook ලයිව් දීලා ඔයාලා පයින් යන්න ඔක උතර ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා ඊට පස්සේ අපේ ළමයි දෙන්නෙක් පන්සලේ ඉතුරු වුණා වැඩට ආපු අවුරුදු 21 22 ළමයි දෙන්නෙක් මේ ළමයි දෙන්නාට දැන් OIC මහත්තයාට තරහා ගියා දැන් මුකුත් දැන් මේ ට්‍රැක්ටරේ මුකුත් අයින් වුණේ නැහැ මේ මේගොල්ලෝ ගියානේ දානෙට යන්න කියලා අර ළමයි දෙන්නට ගහලා ජිප් එකේ දාගෙන කුඩු දාන්න කියලා අරන් ගියා කුඩු අතුලට දාලා කුඩු අතින් දාලා ඒගොල්ලෝ අතුලට දාන කුඩු අතින් දාලා ඔව් අතින් දාලා යා මේ පැත්තේ අපේ පැත්තේ වගේ අයට ගොඩක් කරලා තියෙන ළමයින්ට කවුද මේ ඒ OIC මංජුල සිල්ව කියන මහත්තයා ඉතින් ඔබ වහන්සේ මේ 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 කියන්නේ දැන් එහෙම පුළුවන්ද මේ නිකන් කුඩු ටිකක් අරගෙන මේ දාලා එහෙම ඇතුළට අතඩංගුට ගන්න. එහෙම කරනෝනේ රාජ මහේ ලංකාවේ. ලංකාවේ කරනවාද? ඔය අපේ ගමේ කීප දෙනෙක්ට මේක කීප දෙනෙක් ගොඩාක් ඊට පස්සේ තමයි මේ සිද්ධියෙන් පස්සේ ගොඩාක් අම්මලා ආව එහෙම කරපො. මයිද ඒගොල්ලෝට කො ඔයගොල්ලෝ ගිහින් ලයිව් කියන්නේ. එතකොට ලංකාවේ බලවත් අයට මේ ඒගොල්ලෝ බය ඊට පස්සේ වයිසි මහත්තයා තව කෙනෙක් ඇතුළට දානවා. ඒ කියන්නේ ඔබ වහන්සේ දන්නේ නැතුව සමහරවල්ලානේ මේ කොල්ලෝ දැන් ගොඩක් රටේ මේ බැහි වෙලා ඉන්නේ කොල්ලෝ. ගොඩක් ඉන්න බැහැ වෙච්චා. ඔව්. ඉතින් ඔබ වහන්සේ ඒ කොහොමද දන්නේ මේ මේගොල්ලන් මේ හොරෙන්වත් මේවා ගන්නවද කියලා? ඉතින් අර අපිට පුළුවන් දැන් ඔය ඇතුළට දාපු අය මේ පාවිච්චි කරලා ලේ අරගෙන බලන්න පුළුවන් නේ තියනවද කියලා? ඉතින් සමහර අය කසිප්පු දැන් කසිප්පු බොනායි ඉන්නවා, අරක්කු බොනායි ඉන්නවා. ඒගොල්ලෝට කෙලිම කුඩු බැගට් එකක් දාලා තමයි මෙයා ලියනවා කියන්නේ. එහෙම එහෙම එක ලේඩි කෙනෙක් එයාගේ මහත්තයා හිරේ දාලා යාට දරුවෙක් හම්බෙන්න ඉඳෙද්දි කසිප්පු එයා කිව්ව පිළිගත්ත එයා කසිප්පු එළඳාමක් කරා. ඉතින් එයාට ගොළු කසිප්පු වලට දාන්න කියලා කුඩු දාලා ලියලා මේ මේ දැන් කොවිඩ් එකේ සෑහෙන කාලයක් අර හයිකෝට් නඩුනේ වට එන්න ඊට පස්සේ තමයි ඒ ගෑනු කෙනා කෙලිම වොයිස් කට් එක දුන්නේ ඒ කරපොද. යාට දරුවෙක් හම්බෙන්න නිසා ගොළු කවන්න කරපු වරදට දාන්න කියලා නෑ කුඩු දාලා ලියනවා කියලා අතුරට දා. गहन
पोलिसी ऐतुले अभी देखा मैं पोलिसी पहारा देना अनिवार्य गहनवाणी वाल मिरी दाने हांग पोलिस मम इन अपे पनसले हादुर मेहनी हांग पोलिस उदय कुलहाट कुलहांगे मंगिया वैसी महत्य हमे वैसी महत्य पोलिस मंगिया डीआईजी कार्यालय सुलिया गाल पेमीनार अपे आयो वैसी महत्य दें कामरे लियट आवागे मंगे पार रे अट्ट इतर मंग आई टग्गाल गाल गिया इधर ओ वैसी महत्या हिटिया तब तब हबराद वैसी महत्या एस पी महत्य हिटिया अपे दवाल कुड़े अपे आयट प्रश्न अपे हिटिया मे हादुर दिहल सुनंदी स्कूल घी का लोय मम घी का लोय मे लमे मुन फैमिल लकड़ते तीन गेलाइन फैमिल लकड़ा गहल अट्ठे फैमिल लकड़े हत वैसी महत्ल इट वैसे करवाड़े दईगोल दिनो सोशल मीडिया लक्ष तुन हतर बल लंका बल मुखदे लहन दल मेक दिवरदर ट्रक्टर गेनिचे अई लमाई दिने दिन लंका दोल के लहन इट फोन लाइव देनो मगे फोन उदरला पोलिस फोन उदरला अरगत्तर बस मट उपहांस पौद्यलिक ओसी महत्या एसपी महत्या मट वाले तनी कथागर मट वाले विश्वास तीन हमें अपीट दिखा फोन उदर दिखा गहल दिनेट गहल बेलू अपीट की गस्वे उला कैमरा दाल हिट एगोलो वीडियो अपे हमदूर हिटी अपीट गलत गहल एक वीडियो दी दामरी उन्न तीन बेलू इला सुहद कथागर इटे मैं अपेटे तुंदेटिया कथागल को उपहास मारवेडने लाइव दुन लंका हम तनिम इहली मुखाद अभी असर वेला इन हमने अभी बेड़ पड़ी चांस ओसी महत्य एसपी महत्य ప్రశ్న इपार दें अपीत अरे हाँ बोहांस मेचर अंदर कलींकी मैं निजी पोलिस पति पोलिस पति पवा कथागल्लो नहीं देखा इटा अपे बनहन मगे इन सहन पीड़सा कत् कथागल तीन मुखदमे वेन्न गील बला सोशल मीडिया लुक पवर का तीन गल मवत्ते दिहा देखा इट पास हेम पैदा पैक हमारा कितने सुहद इक पारट हाद कटी आना आवट दास कैमरा रेडी करो अभी गट्टी लेकिन वीडियो मंको सर उसावी प्रश्न विसा मम्म मेक आई तो सामधान मंको अपे पंसल अंदर मित्र विन प्रश्न अट गिनी अंदर एक असार्थ दम मम्म एनगम कथागर
ඔබවහන්සේ ඇවිත් එන්න අපි ළමයි දෙන්න දෙන්නම් කියලා මං කිව්වා මම පොලිසියට එන්නේ නැහැ දැන් රෑ 11:00 මාර විතර වෙලා වෙලාව දැන් මේ ළමයි දෙන්න ඔක්කොම වීඩියෝ තියෙනවා අපේ එක ෆෝන් එකක් විතර ඒ ඔක්කොම රෙකෝඩින් කරලා තියෙනවා ඒ වෙච්ච සිද්ධිය අපේ එක හාමුදුර කෙනෙක්ගේ ෆෝන් එකේ ඇතුළේ පපුවේ ඒකේ ඔක්කොම ඕකේ තමයි ගහපු එකත් රෙකෝඩ් වුනේ ෆෝන් අනිත් ඒවා ගත්තට සෝ මගේ ෆෝන් එකේ යනකොට මට දුන්නා ඒ පාර මේ කොහොම හරි මට කතා කරන්න මං ආයෙත් එන්න කැමති නම් ළමයි දෙන්න දෙන්න කියලා එතකොට අපි ගියේ ඇත්තටම අපි ගහපු දෙන්න අපේ ලෝයර්ස් ලා කෝ ආලා යන්න ස්පිරිතාලේට යන්න මොකක්ද දන්නේ නැහැ තුවාලයක් කියලා ඊට පස්සේ අර OIC මහත්තයා අපේ ඉන්න එක හාමුදුර කෙනෙක්ගේ DIG මහත්තයගේ පුතෙක් කිනු මහාන වෙලා එයාට කතා කරලා කිව්වා ඔයා මේ ළමයි දෙන්න array යන්න හාමුදුර නැත්තම් ලොකු පරිසර රෑ 12ට ළමයි දෙන්න දුන්නා හරිද එයාලා 12ට දුන්නා 12ට දැන් අපි කවුරුත් නැහැ දුන්නා මොකද මේගොල්ලෝ දැන් කරගන්න දෙයක් නැහැ ඔක්කොම ප්ලෑන් අපතේ ගියානේ ඉතින් මම බැලුවා ලොකු තුවාලයක් මම කෝන්නේ හොස්පිටල් ඇඩ්මිට් වෙන්න නැහැ ප්‍රශ්න ඉවරයි කියලා ඊට පස්සේ අපේ අර අඳුරන මහත් එක්ක ඉන්න දායක යාකෝ වහන්සේලා පන්සලට යන්න එපා හොගඩක් අපේ හෝටල් එකක් තියෙනවා උණ වටනේ හේ ඉන්න කියලා කට්ටිය ඉන්නකොට උදේ 4:00ට මට කෝල් එකක් එනවා කටාර් වලින් මගේ යාළුවෙගේ ගමේ හාමුදුර ඔබ වහන්සේට රේ උද්ඝෝෂණයකට එන්න කියලා පොලිසියයි ගාමේ අර ඒ පැත්තේ තියෙන උගල්වල පන්සල ඒ හාමුදුර යනවලු ගෙවල් ගන්න උදේ 4:00ට කියන්න හෙට එන්න කියලා පොලිසි අහංගම පොලිසියයි අර හාමුදුරුවයි දැන් එයාගේ අම්මලාගේ දෙට ගිහලා අම්මා කෝල් කරලා කියලා හාමුදුරන්ට කියන්නේ කියලා ඔය ඒ කටාර් ඉන්න යාළුවට ඊට පස්සේ මම ගමේට කෝල් කළා අපේ ගමේ කියෝ මෙන්න මෙහෙම එනවා ඔබ වහන්සේට උද්ඝෝෂණයකට හෙට එන්න කියලා පන්සලට උදෙන්ම මෙහෙමයි කියලා ඊටසේ මං කර වැඩි දැන් අර ගහපු එක තිබුණනේ අර වැදිච්ච එක මං කිව්වා යා මට පෙන්නු මං කිව්වා ඕක හදලා Facebook දාලා නිදා ගන්න එතකොට දැන් පොලිසිය අපි ගහපු එක දැම්මේ නෑ ඇත්තට ඊටසේ අරයා උදේ ඒක අරගෙන එහෙම අන්තර්ජාලයට දාලා මං උදේ 9:00 නැගින්න නගින්නකොට 105ක් බලලා තියුණා ලංකාවේ එතකොට සෑහෙන ඊටසේ මේ අය යහංගමට සම්බන්ධයි පන්සලට ගෙනල්ලා මේ මොකද ඒ හාමුදුරුව සම්බන්ධනේ පොලිසියට අල්ලපු දාන හොටල් එකක් තියෙනවා යා හාමුදුරුවන්ගෙම ඒකට උදව් කරන පොලිසිය උදාර කියලා ඒ නිසා තමයි හාමුදුරුව සම්බන්ධ නැත්තම් තව හාමුදුරුවන්ට කතා කරේ හාමුදුරුව ඇවිල්ලා නැහැ රෑ අහංගම මහපිරිවෙනට කතා කළා ඒ හාමුදුරුව මම එන්නේ නැහැ ඔකට කියලා ඊට පස්සේ කොහොම හරි අයියේ දැන් උදේ ලොකු උද්ඝෝෂණයක් ලෑස්ති කරන මට විරුද්ධව ගමේ මේ පොලිසිය අර තීන ගෙවල් වලට ගිහිල්ලා එන්නේ කියලා ඒත් කොහරි 12 දෙනා ඇවිල්ලා තෝනේ 12 දෙනෙක් ඇවිල්ලා අපේ ගමට එනකොට ගමේ අය මට කතා කරලා කිව්වා මොකද මේ කට්ටියට කරන්න ඕන කියලා වහන්සේ කියන මම කිව්වා මුකුත් කරන්න එපා ඔයාලා 119 ගහලා කියන්න කියලා ගමෙන් ඉතින් 119 ගහලා කිව්වම අර 12 දෙනා පොලිසියත් එක්ක ඇවිල්ලා තෝනේ ඒ දෙන්නගොල්ලන්ට යන්න ඕන දැන් අපේ ගමේ අය මගෙන් ඇහුවේ අපේ කන්දට එන්න දෙන්නේ නැහැ ඔබ වහන්සේ කියන දේක් කරන්නම් කියලා මොකද මගේ තාත්තගේ පවුලේ 11 දෙනෙක් ඉන්නවා ගමේ ඊට පස්සේ අම්මගේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා ඉතින් මම යාළට කිව්වා ඔකට කිසි දෙයක් කරන්න බෑ 119 ගහලා කියන්නේ ඊටර ටික මේ වේ බලන්න ඒ වගේ ඒ පා ගියා එහෙම ගිහිල්ලා ඊළඟ සතිය අර ලී මඩු කරන හොටෙල්ස් කරන අයට ගිහිල්ලා කියන පොලිසියට උදව් කරන්න කලුකොඩි දාලා අහංගම සතියකට පස්සේ ලොකු විරෝධයක් කරා අහංගම අපේ ගමේ නෙවෙයි ආංගම ටවුන් එකේ මේ මෙද්බෝ සෙවණ කියන්නේ මෙහෙම මැර පිරිසක් ඉන්න එකක් මෙහෙම කියලා මේ OIC මහත්තයයි එතකොට ගාල්ලේ DIG සීනියර් DIG ඔක්කොම සම්බන්ධ වෙනවා දැන් ඔබ වංශය මේ මාංචු දාලා ඇතුළට දානලු හදන්නේ ඔව් දැන් අද ආරංචියක් ආවා අපිට ඔව් දැන් අද මේ දැන් මේ සිද්ධිය වෙලා අවුරුද්දක් වෙනවා ඊට පස්සේ අද මේ වෙනකොට මේ මට දැන් අලුත් OIC කෙනෙක් ඇවිල්ලා මේ මහත්තයත් කියන ඔබ වංශයට ඉහලින් කතා කරලා කියන ඔබ වංශය ඇතුළට ගන්න කියලා කවුද මේ ඉහලින් කතා කරලා ඔබ වංශය ඇතුළට ගන්න කියලා කවුද මේ ඇත්තටම මම කවුද මේ ඉහල ඉහළ ඉතින් බලේ කවුද ඉහළ කවුද කෙනා ඉහළ පොලිසිය හරි කවුරු හරි ඉහළ ඒ පැත්ත නෙවෙන්න ඊට පස්සේ මම ඊට පස්සේ පොලිසියේ ඉහළම තන හම්බ වුණා ඉතින් එතුමා හම්බ වුණාම ඒක අද මේ වා එන්න කලින් හම්බ වුණා ඒක निराකරණේ කෝල් කරලා කිව්ව එහෙම නෙවෙයි අහමුදුර උසාවිය එක බලාගනි ඕගොල්ලෝ පැත්තට අවුරුද්දකට කලින් කරපු ගෑයි දැන් ගන්න ඇයි ඉස්සර ගත නැත්තේ මොකද ඊට පස්සේ අහංග පොලිසිය මට නඩු 6කට වඩා දැම්ම බොරු නඩු උසාවියේ ඔය ට්‍රැක්ටරේට දැම්ම ට්‍රැක්ටරේ උසාවියෙන් දුන්නා මේ කිසිම පාර හරහා දැන් හඳුනන්නේ මේ දිගින් දිගටම මේ පොලිසියත් එක්ක මෙහෙම පන්සලක් මේක ගැටෙන එක ලොකු ප්‍රශ්නයක් නේ මොකද දැන් ඒ පැත්තේ ගමේ මිනිස්සුන්ටත් මේක ප්‍රශ්නයක් ඒ වගේම අතන මෙහෙම අපේ ගැටි දැන් අපි පොලිසියට ගිහුවා දැන් මගෙත් නෑ දැයින මම කිසිම උද්ඝෝෂණයක් කළා නෑ එදයින් පස්සේ පොලිස් අර ළමයි ආවනේ එදයින් පස්සේ මම කිසිම පොලිසියට ඔය කීප විටක් මට එන්න කිව්ව සාක්ෂි දෙන්න මම ඒකට ගියා ඒ වගේම සමහරවිට දැන් ඒ වගේම දැන් මම අපි දකිනවා මේ අන්තර්ජාලයේ සෝෂල් මීඩියා වල දිගින් දිගටම දැන් ඔය කුඩු පැකට් දාලා අහිංසක කොල්ලෝ බොරුවට ඇතුළට දානවා කියලා තිබ්බා ඉතින් ඒ වගේ පොලිසිය ඇතුළට අරන් ගිහිල්ලා ගහලා 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 එළියට සමහර අය මැරෙනවා ඉතින් මොකද වෙන්නේ ආන්දරේ මම කියන්නේ මෙහෙමයි ලංකාව ඇත්තම කතා කරොත් දැන් අපි කියමු මේ ආණ්ඩුව ගියා ආණ්ඩුව තිබුණනේ අපේ පැත්තේදි වැරදි වැඩ කරපු මොකද කල්ලා කියලා බෙඩි තියලා මැරුවා දැන් මේ ගියා ආණ්ඩුවේ ගොඩක් සදාචාර තිබුණනේ එතකොට මම දැක්ක මංගල සමරවීර මහත්තයා වගේ කිව්වා මේක නම් කරන්න එපයි කියලා ඒ කාලේ ගියා ඔන්න නිවුස් වලට ඇති එතකොට මේ වැරදි කරපු අය තමයි වැරදි කරපු අයට දඬුවම් දෙන්න උසාවියක් තියෙනවා උසාවියකින් දඬුවම් දුන්නම රීහැබිලිටේට් කරන්න පුළුවන් හිරගෙවල් ඇතුළේ අපේ හිරගෙවල් ඇතුළේ කුඩු තියෙනවා
කුඩු තියෙනවා. සීනෝ තියෙන එක මම වගකීමෙන් කියන්නේ. හරිද කුඩු තියෙනවා. දැන් මම දැන් ජනාධිපතිතුමා එහෙම අඳුරන ඇසුරු කරන මම ජනාධිපතිතුමාට එයා රිහැබිලිටේට් කරන ප්‍රොජෙක්ට් එකක් ජනාධිපතිතුම එච්ච ගමම්ම බාර දුන්නා. මම කරන්න උසාවියෙන් දඬුවම් දුන්නා. හිරගේ ඇතුළතදී කරන විදිය ඒගොල්ලෝ මනෝවිද්‍යාත්මක ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කරන විදි තියෙන ඒවා වෙනස් කරන විදි අවුරුදු 3ක් දෙන්න වෙනස් කරලා දෙන්නවා. තාම එහෙම මොකක් අප ප්‍රතිචාරයක් හම්බුනේ නැහැ. ඒත් වැඩේ දිනා හම්බුනේ දැන් සමාජලට මේ අයින්සක කොල්ල ගෙල්ලොත් මේ ඔය බොරු කුඩු දාලා ඇතුළට දාන ගොඩක් හිරගේවල් ඇතුළේ ඉන්නවා. කුඩු පාවිච්චි කරන ගතිපොයා තියෙනවා. පාවිච්චි නොකර පෞද්ගලික තරහන වලට බොරු කුඩු දාලා ගතිපොයා සිය ගාණක් ඉන්නවා. गंजा पावच ඊට පොලිසියට එක්ක ගංජවලට දාන්නේ කො කුඩු දාලා ඇතුළට දාලා. ඒතර ඒ අම්මට දැන් සල්ලි නැහනේ. ඒතර මොකද සමාජ අපචා දරුවා බේර ගන්න ඕනම දෙයක් කරන්න. තේරෙනවද? ඒ දීලා උසාවියෙන් දෙන්නේ නැහැ ලේසියකට අප. ඉගල පරීක්ෂණ කරලා අරව එනකොට අවුරුදු අවුරුද්දක් විතර හිටේ. එළියට එන්නේ සමාජයට දේශ කරන සමාජය මරාගෙන මැරෙන මිනිස්සෙක් එළියට එන්නේ. ඒස හිරගේවල් වලදී ඇතුළට ගියාම හම්බ වෙන අයත් එක්ක ඒගොල්ලෝ අර සමාජ වෛරයක් එක්කනේ ඉන්නේ. ඊට පස්සේ අයිත් දාමරික වැඩවලට නිකම්ම හුරු වෙනවා. අන්න එහෙම තමයි දැන් අපරාධකාරයෝ ලංකාවේ බිහි කරන්නේ කවුරුහරි සමාජ අසාධාරණයක් වුණාම ඒ ළමයා හිරේට යන හිරේට ගියාම තව ඊට වඩා බරපතල අපරාධකාරයෝ හමු වෙනවා. ඔව්. ඊට පස්සේ එළියට එන්න පලිගන්න බලාගෙන. ඔව්. ඊට පස්සේ ටික දවසකින් පොලිසියෙම ප්‍රමෝට් කරන මේ වගේ නමක් දාලා කුඩු චුදි කුඩු චූටි කියලා මීඩියාවට අරක ලොකුවට දෙනවා. අවුරුදු 4ක 5දි කොහෙද හරි රබර් කෑල්ල කාවද හොයන්න ගියා කියලා වෙඩි තියලා දානවා. ආයුධයක් ගන්න පහර දුන්නේ කියලා. එතකොට අර මිනිස්සු ඇත්තට දාවරිකේ නෙවෙයි. අර සමාජයේ මාධ්‍ය වලින් හදලා තියෙන්නේ. පොලිසියත් එක්ක එකතු වෙලා. දැන් මට කරන්න හදුවේ ඒ වගේ වැඩක්. දැන් මම හෙන දාමරික මිනිස්සෙක් කියලා හදන්න පොලිසිය මාධ්‍ය එකතු වෙනවා. දැන් මට අර අඳුරන කන්ති වෙච්ච මට සෝෂල් මීඩියා වල මම කතා කරන නිසාද මම කතා නොකර නිහඬව ඇතුළට දැම්මනම් ඒක තමයි කරන්න හදන්නේ. ඊට පස්සේ මාධ්‍යෙම හදන මේ හාමුදුර හෙන මැරෙක් කියලා. දැන් මට ඒ පොලිසිය වයිසි මහත්තයා ළමයි දෙන්නට ගිහින් උඹලා දෙන්නටත් දාලා ලොකු හාමුදුරුවන්ගේ වාහනයටත් කුඩු දාලා අතුරට දාන්න වෙලාවක. ආ හැම කීලා. එහෙම කියලා. ඉතින් ඔබ වහන්සේ මේවා මේ ඉහළ බලධාරින්ට මේවා කියන්නේ නැද්ද මේ 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 පොලිසිය මේ කරන වැඩ? ඇත්තට මෙතෙන්දි මහ ඉරාජ් අගමැතිතුමාට විශේෂ ස්තුතියක් කරන්න ඕන. අගමැතිතුමා නැත්තම් මේ වෙනකොට අපි නැහැ ඇත්තටම. ගාල්ල වෙද්බෝසේ වඩා නැහැ. ඇයියේ? අගමැතිතුමා මේකට වැඩිහත් උනා පොලිසිය මෙහෙම කරයි යනකොට. එතුමා කාල්ටන් එකට ගිහිල්ලා හම්බෙලා එතුමා පොලිස්පතිට කෝල් කර අපි ඉස්සරහාම මෙහෙම කර කර ඒ හාමුදුරුවන්ට ගහපු එකට එවෙලෙම විවේචනය කරක සම්පූර්ණ වැරදි කියලා ගල්කොරිය නතර කරා. එක කෝල් එකෙම නතර කරා භාවනා මධ්‍යස්ථාන ගැන ගල්කොරි කරන්න එපැයි කියලා. එතුමාගේ කාරුණික දැන් මැදිහත් වීම නිසා තමයි මේ මෙද්බෝසෙවණ තියෙන්නේ ඇත්තටම. දැන් මේ වෙලාවට ඇතුණා නම් අපිට සෑහෙන්න දැන් අර ගොඩක් ඔයා දන්නවා දැන් සමන්ත භද්‍ර හාමුදුරුවෝ කියන එකට හාමුදුරුවෝ විරුද්ධයි. දැන් මමත් උන්වහන්සේගේ දේශන අහනවා කියනවායි කියලා මටත් ඒ විරෝධය මෙහෙමම තියෙනවා. ඒතර හාමුදුරුවෝ අර විරෝධය ඇති කරගෙන ඒක අගමැතිතුමා උදව් කරා කියලා එහාට පවට්‍රේට් කරා මේගොල්ලෝ. ඒකේ සාධාරණ අසාධාරණ යුක්ති අයුක්තිය බැලුවේ නැහැ. දැන් උසාවියෙන් දන්නවා උසාවියට ගිහිපු ගමන් අප දෙනවා පොලිසිය පැමිණලා දාන්න මේ අපිට විරුද්ධව ගන්න කියලා දන්නවා. ඒ නඩු ඊට පස්සේ ඒක දිනනවා. ඉතින් වැඩක් නැහැ. ඒවා කිසිම දෙයක් ප්‍රචාරය වෙන්නේ නැහැ. ප්‍රචාරය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මට එහෙම කරන්නව නම් තව ඔයා හිතන්නකෝ සාමාන්‍ය ළමේට කොහොම දෙයක් කරයිද? මම දැන් ලෝකේ මට ඕන වෙලාවක ඇමරිකාවට යන්න උලා අවුරුදු 10ක් වීසා තියෙනවා. කැනඩාවට යන්න පුළුවන්, නිව්සීලන්ඩ් යන්න පුළුවන්. ඒ ඔක්කොම ඒ දේවල් තියෙන මට ඕන යන්න උලා. නමුත් අපි මේ රටේ ඉන්නේ අපි හිතනවා මේ රට කවදාකරි කොට දාන්න පුළුවන් කියලා මොනව හරි කරලා. ඒකයි මහන්සිය මොනව හරි මහන්සිය ඉන්නේ කරන්න රට. බැනුන් අහගෙන. බැනුන් අහගෙන. ඉතින් අපිට ඇත්තට බැනුන් නම් ගානක් නැහැ. නමුත් ඔයා හිතනවා සාමාන්‍ය මිනිසුන්ගේ පවුල් වලට ළමයින්ට කොච්චර අපරාධ කරනවද මේ නීති අවභාවිතා කරලා. ඉතින් ඒක නිසා ඒක මේ මාධ්‍ය විශේෂයෙන් මාධ්‍ය දැන් මේ ළඟදී දෙරණේ විකාශනය කරා මේ සම්පූර්ණ බොරු නිවුස් එකක්. ඉතින් මම කෙලින්ම සංකට කතා කරලා ඇහුවා. මම ඒක ගැන අහන්න හිටියේ මේ මොකද බොවංශ මේ දෙරණ ටීවී එකත් එක්ක මේ ප්‍රශ්නයක් ඇති වුණා කියලා අපිට පොඩි ආරංචියක් ආවා මොකක් හරි මේ උදේ ප්‍රෝග්‍රෑම් එක. ඔව් ඒක සම්පූර්ණ බොරුවක් ලියලා විකෘති කරලා ලිව්වේ. හරි ඊට පස්සේ මම සංකට කතා කරා. මේ දෙරණ ටීවී කියන්නේ පත්තරේ තිබ්බ දේ තමයි කියන්නේ. අද දෙරණ එළි අර මොකද දෙරණ අරුණේ ලියලා දෙරණේ කියවනවා. සංක. ඉතින් එතකොට ඒගොල්ලෝගේ පත්තරේ ලියලා ඒගොල්ලොම කියන එක කිසි සදාචාරයක් මොකද්ද? ඉතින් මම ඒක කමන්නේ. මටත් අවස්ථාවක් දෙන්න මගේ පැත්තෙන් මොකද්ද කියලා කියන අවස්ථාවක් දෙන්න බැරිලු. බොහොමද මේ අපේ දිලිත් ජයවිරට එහෙම කතා කරන්න තිබ්බනේ. මම කතා කරා. කතා කරා. දිලිත්ට කැලින් මම කතා කරා. එයා එතකොට මොකක් හරි උසාවි ප්‍රශ්න හිටිනවා. මම WhatsApp කරා සම්පූර්ණ ප්‍රශ්නේ.
මොකද කිව්වේ තුමා ඉතින් එතුමා මං හිතන්නේ ඊට පස්සේ පිට දවස් දෙකක් කරගෙන ගියා තුන්වෙනි දවසේ කරේ නැහැ දිලිත් ඇවිල්ලා අපේ පන්සල ගාව ඉන්නේ කිලෝමීටර් 4 යාලා ගෙදරට ගාල්ලේ මිනිස්සුන්ට ඔව් ගාල්ලේ එක ගමේ හරිද දිලිත් දැන් දිලුත් ඕපන් මයින්ඩඩ් මිනිස්සෙක් අපිත් ඕපන් අදහස් තියෙන මිනිස්සේ නමුත් දැන් සංක වගේ ගත්තම පට්ට ගෝත්‍රිකයි හරිද ගෝත්‍රිකයි ඒ ඉතින් ඒක නිසානේ දැන් ඉරාජ් දැන් ඔයාට කාට හරි බනින්න පුළුවන්. නමුත් ඔයාටත් අවස්ථාවක් දෙන්න ඕනේ. ඔයාගේ පැත්ත කතා කරන්න. හැබැයි යාට තීරණය ගන්න බෑනේ channel එකේ. යා මේකේ ඉන්න නිවේදකෙක් විතරයිනේ හැමදෙරනේ. ඉතින් යාට පුළුවන් එහෙනම් ඒ නොකිය ඉන්න පුළුවන් නේ දර්ශති සේවා. ඒක වාහිදරේ යුක්තිසහගතද කියලා. එයා ප්‍රසන්ට් කෙනෙක් හැටියට සාමාන්‍යයෙන් උදේ පත්‍රෙ තියෙනවනේ කියන්නේ. ඒ පත්‍රේ නැතිවත් කිව්වේ. අ නැතිවත් කිව්වා. ඔය නැතිවත් කිව්වා. පත්‍රේ තීර කැලලට අමතර ඔයා අපේ මැදිස්ථානට වෙනම නැතියක් කියලා ගැහුවා. මෙතෙන්ට යන්න එපා කියලා කිව්වා. යන්න එපා කියලා කිව්වා. ඒක වැරදි. ඒ කියන්නේ පත්‍රයේ තියෙනක හරි වැරදි කරගෙන යන උසාවියන්නේ. එයා යාගේ අදහස කියන මෙහෙමයි කියලා. ඒතර ඒක ගෝත්‍රික නෙවෙයිද? ඔව්. ඒතර පත්‍රයේ කැලල විතරක් නෙවෙයි කිව්වා. මගේ දැන් ගාවරේ රෙකෝඩින් එක තියෙනවා. පත්‍රෙත් තියෙනවා. ඉතින් මම ඒක තමයි සංගිකෝ මම යාකෝ මම පත්‍රේ මම පත්‍රේ නැති කැලල දෙකකුත් ඔයා කිව්වා. එතකොට කිව්වා මම ඕන බොරුවක් කියනවායි කියලා. ඒ කියන්නේ පත්‍රයේ ලිව්වතින් ඇත්තද බොරුද වැඩක් නැහැ මම කියනවායි කිව්වා. ඕන බොරුවක් කියනවා රටර. ඔව් කියනවා කියලා යා කෙලින්ම මගේ ගාව රෙකෝඩින් එක තියෙනවා. හා මහා මම මොකද මේ උදේ පාන්දර මේ අර දෙරණරුනේ බොරු කියන්නේ ඈ අපි අපි මම තිත්තගල්ලේ අර මෙත් බෝසෙවනේ ඔයා කිව්වේ මේ වාහනයක් කඩලා ළමයෙක්ට ගහලා මොකද අර උදේ පාන්දර බොරුවක් කිව්වේ ඈ කවුද හාමුදුරන් නම මොකද කිව්වේ මගේ නම තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරන් අර උදේ අද උදේ ඔයා නිවුස් එකේ කිව්වේ ඈ පත්තරේ තියෙන කොට මහත්ම අප පත්තරේ තියෙන එකක් කියනකල අපිටත් කතා කරලා අහන්න එපා ඒක අනිත් පැත්ත දෙපැත්තක් තියෙනවනේ නෑ නෑ පත්තරේ තියෙන එක නේ අපි කියන්නේ ඉතින් පත්තරේ තියෙන එක කිව්වා කියලා පත්තරේ ඕන බොරුවක් ලිව්වොත් කියනවද නෑ පත්තරේ ඕන බොරුවක් ලිව්වොත් ඔයා කියනවද ඔව් කියනවා ආ ඒක හොඳයි මම ඒක දැනගත්ත එක වටිනවා මිනි වාට පෞරුෂයක් තියෙනවා නම අපිටත් කතා කරලා ඉවරලා ඔතෙන්ට ඕන ඔතෙන්ට ගෙනලා ප්‍රශ්න කරන්න සිද්ධිය ඇත්තද බොරුද ඉතින් එහෙනම් කතා කරා ඉතින් කතා වාට කතා කරාම කට් කරනවනේ දැන් වදක් කියලා යාම කියන ඕන බොරුවක් ලිව්වොත් එයා කියනවලු ඉතින් ඔය ඉතින් බලන්නකෝ ඉතින් මිනිස්සෙට මාධ්‍යයක් වෙන සදාචාරයක් තියෙනවනේ මම ඒක දිලිට්ටත් ඇහුවා දිලිත් මහත්තයටත් මම ඇහුවා ඔබ සාමාන්‍ය දිලිත් කියන්නේ සාමාන්‍යයෙන් හොඳට පොඩ ඕපන් මනුස්සෙක් ඒක තමයි මයාගේ යා අපි එයා විවෘත මනුස්සෙක් එතකොට එයා ඒක දන්න නමුත් මේ සමහරට යාම කියනෝනේ මං දෙරණේ වැඩ එක එක්කලාට බාර දීලා තියෙන මං ඒවට ඇඟිලි ගහන්නේ නැහැ කියලා වැඩි හැබැයි ඒක ඊට පස්සේ දෙවෙනි දවසේ ඊට වඩා බොරුවක් කිව්වා ඒ දෙවෙනි දවසේ ඊට පස්සේ ඒගොල්ලෝගේ පත්තරේම ලිව්වා මම මනුස්සෙක් ගැට ගහලා මේ 22 22ක් එක පහර දුන්නා කියලා හම්දුර එච්චර මේ මැර වැඩ කරනවද ඉතින් බලන්නකො බයයිනේ අපිට බය හදනවා එතකොට මේ මිනිස්සයා ගිහිල්ලා පැමිණිල්ලකුත් දාලා මේ මිනිස්සේ මම දැකලවත් නැහැ දැකලවත් නැහැ අය මිනිස්සයා ගිහිල්ලා පැමිණිල්ලකුත් දාලා ඊට පස්සේ මේ මිනිස්සේ 22ක් පාරව ඉස්සර මමයි අඩුතරේ මූණට දැකලවත් නැහැ අපේ ගවයේ කෙනෙකුත් නෙමෙයි ඊට පස්සේ ඒකත් උදේ සංක කිව්වා අද ඒක අර එයා ගතින් දාලා කිව්වේ නේ පත්තරේ මෙහෙම ලිවලා දෙන කිව්වා ඇයි මේ මෙතන විරෝධයක් ඔබ වහන්සේට මේ පොලිසියෙන් ගාල්ලේ මොකද්ද මේ කේස් එක ඒ පොලිසිය විරෝධය තියෙන අර අන්තර්ජාල මට කෙලින්ම සීනියර් ඩීඅයිජී මහත්තයෙක් ඔබ වහන්සේ අන්තර්ජාලයට දාපේ පොලිසිය අපහසුතාවයකට පත් වුණා කියලා. ඒක තමයි මාතේ තරහදී. ඉතින් ප්‍රශ්නයක් මේ දැන් මේ වැඩේ තියෙන හැමදෙරේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණාම දැන් මේම කුඩු පැකට් දාලා කොල්ලෝ ඇතුළට දානවා නම් පොලිසියට එහෙම කරන්න බෑනේ. එතකොට ඔක අනිවාර්යයෙන් සමාජ්‍යාලව දාන්න ඕනේ. ඔය දැම මේ දැම්මට පස්සේ රාජා ඔයා දන්නවද ඇත්තද මේ අවුරුද්දට වීඩියෝ 20කට වඩා මිනිස්සු දාන්න ගත්තා. පොලිසිය වලින් කරපු අසාධාරණකම් ඒක දාන්න ගත්තේ මිනිස්සුන්ට බයක් තිබුණා. හැබැයි අපිට මතකයි ඊට හිටව කලින් පොලිස්පති කෙනෙක් ව ඔයාලා බය නැතුව වීඩියෝ කරලා දාන්න කියලා. ඊළඟට පොලිස් දැන් අහංග පොලිසිය හැම තැනම පෝස්ටර් ගහලා තියෙන ෆෝන් එකක් අත ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ කියලා ඇතුළේ ඉඳලා. ඇයි ඒ? දෙන්නත් ඒ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඇතුළේ දාගෙන ඕන ළමයට ගහන්න පුළුවන් නේද එතකොට? දැන් ඔය ලංකාවේ ඕනම මිනිස්සෙක් දන්නවා දැන් බලවත් කෙනෙක් ගියොත් එහෙම වෙන්නේ නැහැ. ලෝයර් කෙනෙක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙන්ට ඇතුළේ දාගෙන හොඳටම නෙලනවා. නෙලනවා? නෙලනද? ඔය අහලා නැද්ද? අහලා තියෙනවා අම්මුනේ. දැන් ඕවා ගැන ඇත්තටම කතා කරන්න වෙනවා අපිට ඉස්සරහම. මොකද මේ පොලිසියෙන් කරන මේවාගේ මේ ඔබ වහන්සේ දන්නවද දැන්නේ මම කාල් එකකට කලින් ඔය සින්දුවකුත් කරා පොලිසිය කියලා. ඒක දැක්කද? දැක්කනේ. ඒක කරන්නේ. ඉතින් ඉරාජ් අපි දැන් ඔයා පිට රටවල නම් ආය ඕස්ට්‍රේලියාව දැන් ලෝකේ තාක්ෂණික ඔච්චර අපිට කෙලිම පැමිණිල්ලන් ලියන්න ඕන රෙකෝඩින් එක උසාවියට යවන්න පුළුවන්. CCTV තියෙන පොලිසිය පුරාම දාන්න පුළුවන්. ඇයි දාන්නේ නැත්තේ? දාලා ඉතින් ඇත්තම ගන්න පුළුවන්. ඇත්තම අර මිනිස්සුන්ට බලපෑම් කරන්න ඒක සමහර පාලකයොත් ඒක කරන්නේ ඒගොල්ලන්ට සමහර දේවල් කරගන්න. පොලිසිය කරන්නේ පෞද්ගලික තරහා ඇති වෙච්ච ගමන්
වැරදි කරන්න දැන් මොන මොන වැරද්ද කරත් අපි හිතමු දැන් මේ එළියේ මොකක් හරි වැරද්දක් කරා කියලා. එතකොට පොලිසියට අයිතියක් තියනවාද පොලිසිය ඇතුළට අරන් ගිහිල්ලා මේ උසාවි නීති මාර්ගයෙන් නැතුව ගහන්න? ඉතින් ඒක නැහැ නේ රටේ නීති හැම ගන්න නැහැ නේ. නමුත් ඒ උනාට කරනවා. किसी पास ने अन्य मटे का अवस्था वादे ना वो दे लिए टा गाने बैने ऐसा ना तुले इंदा मांगे एक लोग रिहैबिलिटेट कर लेते ना मटे का वैध पीली वाला ती है क्या मतलब मांगे इंटरनेशनल ये वक़ल लती है ना मंद देख लती है ना ये वाला संबंध मिला ती है दे ऑस्ट्रेलिया वेक कर इंडिया वेक कर इंडिया तिहार बंधना का रेक कर लंका वेक करना नहीं रहा जाइए මේ බෞද්ධ රටක් වෙලා හරිනම් මේව කරන්න බැහැ. ඒක අහන්න මං ඇහුවා කියලා ජනාධිපතිතුමාගෙන් අහන්න ඇයි ඒව ප්‍රයෝජනයක් ගන්න නැත්තේ කියලා. ඔය අහන්න මෙහෙම කිව්වා මෙහෙම කරන්න. අපි සල්ලි කියන්න බෝවන්සෙම කියන්නේ. මම දැන් මේක ජනාධිපතිතුමාට කීප විට සෝෂල් මීඩියා වලම කියලා තියෙනවා. මම ප්‍රොජෙක්ට් එකකුත් අදලා එතුමාට බාර දීලා එතුමා ඒක හම්බුණා කියලා මට ලියුමක්වත් දීලා තියෙනවා. හම්බුණා කියලා. ඔව්. මං ඒක මේජර් ජෙනරල් සොයිස මහත්තයා අතේ කෙලිම බාර දෙ මට ලියුමක්වත් දුන්න ජනාධිපතිතුමා බාරගත්තා කියලා. දැන් අවුරුදු දෙකක් වෙන ආපු ගමන්ම දුන්නේ. මොකද පොලිසිය මේ ඔය දන්නවනේ මේ දවස් ටිකටම මැරුවා ගියාණ්ඩුවේ මැරුවා ඊට කලින් මරුවා එතකොට හම් පවුනේ. දැන් දුමින්ද සිල්ල මහත්තයා නිදහස හම්බුන හොඳයිනේ. මිනිස්සේ මම නම් කැමති කාට හරි නිදහස හම්බ වෙනවට. ඒක වටිනවනේ. ඉතින් දැන් අඟුලිමාලට නිදහස දුන්නනේ බුදුහාමුදුරුවෝ මුල් වෙලා. ඉතින් ඒ වගේ මං කියන්නේ දුමින්ද සිල්ලට හම්බ වෙන එක යාට විතරන්නේ අර සාමාන්‍ය වැඩදි කරන මිනිස්සු රිහැබිලිටේට් කරලා ඒගොල්ලන්ටත් දෙන්න කියලා. ඒ කියන්නේ දැන් එහෙම මරා දාන්න එපා කොල්ලෝ කියලා අපරාධ පව් ඒගොල්ලෝ වැරදි කරන්නේ සමාජෙ මොකක් හරි ප්‍රශ්නයක් නිසා අපිට පුළුවන් ඒගොල්ලෝගේ මොලේ හොදලා සුද්ධ කරලා සමාජයට වැඩදායි පුද්ගලෝ කරන්න. නැත්නම් ඒක හැන්දෙන්න බෙදන්න කියලා මම කියන්නේ. ඒක හැන්දි වලින් බෙදන්න එපා. දැන් හැමෝම විවේචන මම ඒක විවේචනය කරන්නේ මිනිස්සෙක්ට හිරේට ගිය මිනිස්සෙක් තමයි නිදහස යගේ දන්නේ. ඒ මිනිස්සෙට හැදෙන්න අවස්ථාවක් ආයි තමයි. ඒලා ඉතින් රංජන රාමනායකත් එළියට ගන්න බැහැ හඳුනන්නේ. මං කියන්නේ ඒත් දෙන්න. රංජන රාමනායකට අරත් එක ගොඩක් සාධාරණ හේතු තියෙනවා නේද? රංජන රාමනායක මෙයා මිනිස්සු වෙනුවෙන් කතා කරා. ඔව්. එයා දැන් මම ওই පත්තරවලි වැරදියට ලිව්වට පත්තර කවුන්සිල් එකට ගියා මේ ඒවට විරුද්ධ පැමිණිලි කරන්න. මං කරා ওই මේ මේ ලංකදී මේ මෞබිමට මෞබිමේ වැරදි ප්‍රචාරයක් කළා. මං ඒක එදා රංජන් ඇවිල්ලා හිටියා. මෙන්න මගේ ඩ්‍රයිවර්වත් හිටියා. රංජන්ුත් ඇවිල්ලා රංජන් බල්ලෙක් වගේ බිම දාලා අදගෙන ගිහිල්ලා වාහනේට දාගත්ත අපේ ඇස් ඉස්සරහා. රංජන් මමත් හිටියේ වෙලාව එතනම. කොහෙද ඔය හඳුනන්නේ? මේ කොළඹ ওই පත්තර මේ ප්‍රෙස් කවුන්සල් පත්තර වල වැරදි ලිව්වම නඩු කියන යන තැනක් තියෙන බොරැල්ල පැත්තේ එතනදී රංජන්ුත් එදා ඇවිල්ලා හිටියා. ඉතින් මෙයා මේ මට මෙයා ඩ්‍රයිවර් මගේ එළියේ හිටියේ. මමත් දැක්කා. මම එතන වාඩි වෙලා හිටියේ. මෙහෙම බල්ලෙක් වගේ අදගෙන ගිහිල්ලා වාහනේට දැම්. කවුද අදගෙන ගියේ? එතන ඉතින් ජේලස් කට්ටිය. මොකද මීඩියා ඇවිල්ලා හිටියා. ආව රෙකෝඩ් කරන්න කාටවත් මීඩියා වලට පෙන්නුවේ නැහැ. කෙලින්ම අදගෙන ගිහිල්ලා වාහනේ. ඉතින් මට ඉතින් මේ මිනිස්සයා මොනවා වුණත් මම රංජන්ගේ හැමදේම සාධාරණයි කියන්නේ නැහැ. රංජන් ඔහෙ තමයි. හොරකම් කරේ නැහැ නේ. නැහැ හොරකම් කරේ නැහැ කියලා සමාජයේ සම්මතය තියෙනවනේ. නමුත් තොරතෝන් කියන්නේ නැතුව සමහර දේවල් කියවනවා. මම රංජන් මහත්තයාට කතා කරලම කියලා දෙන එහෙම දන්නේ නැති ඒවත් කියවනවා. හැබැයි එහෙම වුණාට යා මිනිස් වෙනිය සෑහෙන කැපවීමක් කරා. ඒක අපි හැමෝම දන්නවනේ. ඒතකොට මේ මිනිස්සයට නිදහස දෙන්න ඕන. මං හිතන්නේ ඉස්සරහට ජනාධිපතිතුමාට අවධානය යොමු කරලා ඇති සමහර වෙලාවට දෙන්න ඕන. මට කිව්වා මං අරහේ ඉන්නේ බන්ද මං ඇතුළේදී පොඩ්ඩක් කතා කරා. මෙහේ ඉන්නේ කිව්වා. බාත්รูම් එකේදී හම්බෙලා කොහෙද මේ හම්බන්තොට එහේ ඉරගෙදර හාමුදුරේ එහේ දූවිල්ල කිව්වා. ඒකෙන් මං ඇදුම වගේ හැදිලා කිව්වා තියෙනවා.
ඒවාගේ කරන්න එපහෙම මිනිස්සුන්ට මම දැක්ක මගේ අස් දෙකෙන් මෙහෙම බිම දාලා ඇදගෙන යන්න. දැන් ගාල්ලේ ඔබ වහන්සේ මේ අපි හිතනවා මේ 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 පොලිස් ප්‍රශ්න ඉක්මනින්ම निराකරණය වෙයි කියලා මේ තිබ්බ ප්‍රශ්න ආයි ඔව් අද ඇත්තටම මම ඒක ඉහළම බලධාරි කෙනෙක් හම්බුණා එතුමා ඒකට සංවේදී වෙලා ඇත්තටම මේ මමට මම නම කියන්න කැමති අකමැති මොකද ලංකාවේ ඉන්න සමහර ආහඳුර කෝල් කරලා එකපාරේ පාරේ මේ මිනිස්සු ට්‍රෙඩ් කරනවා එහෙම රටක් මේක ඔව් එතකොට ඇත්තටම එයා ඒකට සංවේදීල ගොඩක් අහුන් ගන්දලා ඊට අමතරව ඉරාජ් මම කුඩු ගහනයි රීහැබිලිටේට් කරනවා අපේ කාමර 40ක් තියෙනවා කොහෙද ගාල්ලේ ගාල්ලේ අපිට වැරදි ඔය පොඩක් ඒ පැත්තට ඇවිල්ලා මේ ඕන වෙලාවක එන්න පුළුවන් ඕන වෙලාවක එන්න පුළුවන් ඒ 40ක් කියන දැන් මට මේක කරන්න බෑනේ මට කුඩු දාන වෙයි කිව්වට පස්සේ ඒ බර ඒ වගේ හදිසි එක එක කරි පැකට් එකක් ගෙනවා මම නේ යන මං අද ඒක කිව්වා උගොල්ලෝ මට පොලිස් මුරපොලක් දාලා දෙන්න වෛද්‍යවරයෙක් දෙන්න මම කෑම බීම මම දෙන්න මට අපේ දායකයිනු දෙන්න මම දීලා රීහැබිලිටේට් කරලා දෙන්නම් කියලා පොලිස් මුරපොලක් හැබැයි මට දාලා දෙන්න කියලා පන්සල ඇතුලේ නැත්තම් හැමදාම පොලිසිය එනවා මොකකට හරි දැන් පොලිස් මුරපොලක් තියෙනවම බලා ගන්න පුළුවන් මේක ඇතුලේ මොනවද වෙන්නේ කියලා. ඉතින් මම ඒක ඉල්ලීමක් කරා. ඉතින් එයා ඒ තුමා කව මම ඇවිල්ලා කාමර 40ක් තියෙන අපිටත් ලොකු උමනාවක් තියෙන මේ අය රීහැබිලිටේට් කරගන්න මේ අවස්ථාව දෙන්නම් කියලා බලලි ඉවර වෙනවා. ඉතින් මම හිතන මේ අවස්ථාව හම්බුනොත් මම එයා සල්ලි වලට නෙවෙයි කරන්නේ. මම කැමති මේ තරුණ ළමයි විනාශ වෙච්ච ඔයා කියන්නේ මේ පෙරේද මගේ ගාවට ළමෙක් ආවා. දවසට රුපියල් 90000ක කුඩු ගහනවා. 90000ක 90000 මාසෙට ලක්ෂ 27ක්. කොහෙන්ද සල්ලි එච්චර? සල්ලි මේ ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෙක්ගේ දරුවෙක්. නම කියන්න බැහැ. ලක්ෂ 27ක්. එයා කියනවා ඇවිල්ලා එයාගේ වයිෆ්ට දරුවෙක් හම්බ වෙලා ඉන්නවා. මේ දරුවා හම්බ වෙන්න කලින් මාව ගැට ගහලා හරි කාමරයක දාලා මට ගහලා හරි ආවමතර මාව හදලා දෙන්න මට දවසට රුපියල් 90000ක් යනවා කියලා. දවුරුදු 10ක් බනවලු ඒක. ඒක මහා ව්‍යසනයක් මේ අපේ ගමවල පවා මේව තියෙනවා. දැන් මේ අපි ආයින්නේ කොට්ටාමේ වටේම තියෙනවා. ඔව් පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙනවා හොඳනේ. ඔව් ඒක තමයි. ඉතින් එතකොට හිතන්න මම හිතුවා නිකන් එවරේජ් ගණන් හදලා අපේ ගම් කීපයක් අරගෙන මගේ ගාවට එනේ වගේ මේ මං හිතන්නේ ලංකාවේ තරුණ ළමයි මිලියන එකට ආසන්න ගාණක් කුඩු ගහනවා. කුඩු ගහනවා. කුඩු ගහන ලංකාව ලොකු මාකට් එක කුඩු මාකට් එක. හැබැයි ජනාධිපතිතුමා විශාල මේ වැඩ පිළිවෙලක් කරගෙන යනවා මේ කුඩු ඔව් නතර කර අනිවාර්යෙන් මං කියන්නේ ලෝකේ දියුණු රටවල් වලවත් නතර කරලා නැහැ ඇමරිකාවෙත් තියෙනවා. ඔව් හැබැයි දැන් ලංකාවේ ඔව් නෑ අපිට ජනාධිපතිතුමාට පුළුවන් නම් 150කට හරිය අඩු කරන්න එක ලොකු පිනක්. මේ රටට ගන්න. ද අම්මල ඇවිල්ලා පස් කනෝ අපි ඉස්සරහා. දැන් තිරිකුණාමලෙන් ළමයෙක් කරන් ආවා. ඒක නගරාධිපතිගේ හිටපු නගරාධිපති කෙනෙක්ගේ නැන්ද වෙන පුතේ. ඒ ළමයා මෙහෙම කපාගත්ත සම්පූර්ණ සික් එක හැදලා මහුන් 24ක් ගෙවුවා. අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරමු හම්දුනේ ඒ සම්බන්ධව. අපි ගාලා දෙන්න. ඔව් දැන් මං ඊට පස්සේ සමහර අය රීහැබිලිටේට් කරලා මගේ ගාවම මහන වෙලා ඉන්නේ. ඔයාට අයවම් බලන්න පුළුවන් ඒ කුඩු ගහලා බැහැ වෙච්ච ළම. අපි මෙච්චර සමාජ මෙහෙවරක් කරනු ඉරාත්. එතකොට අපි වැරදි කරනවා නම් මම කියන්නේ ඒක ඔක්කොම සාක්ෂියත් ඔප්පු කරලා අපිව හිරේට දාන්න. මේ බොරු හේවට දාන්න එපා. වැරදි කරලා කියලා කාට හරි සැකනවා CID එක තියෙනවා. ඒ වෙනවා හරියටම අපිට බොරුවට කුඩු වාහන වලට දාලා කරන්න එපා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට යම් ශක්තියක් තියෙන නිසා තමයි අපි සමාජයට දාන්නේ. ඊට පස්සේ ඒ ශක්තිය සම්පූර්ණම අනිත් පැත්තට පාවිච්චි කරන්න වෙන්නේ අපිට. වැඩක් නැහැ ඊට පස්සේ. ආසන වශයෙන් හඳුනන්නේ අපි ආයිත් එන්නම් ගාල්ලට දැන් ඔබ වහන්සේ ගාල්ලේ මේ මිනිස්සුත් එක්ක ඉන්න ඉඳ ඔබ වහන්සේට විශාල පිරිසක් ඉන්නවා ගාල්ලේ අපි දන්නවා දැන් කලින් ආණ්ඩුව තිබ්බ කාලයේ ඔබ වහන්සේ දන්නවානේ විවිධ ගැටලු තිබ්බා මේ විශේෂයෙන් මේ උතුරු නැගෙනහිර පැත්තේ පන්සල් වලට ප්‍රශ්න තිබ්බා දැන් ඔන්න අලුත් ආණ්ඩුවක් ආවා දැන් අලුත් ආණ්ඩුවටත් මේ සමාජාල විශේෂයෙන් මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ විවේචනය කරනවා මේ වෙන දේවල් එක ලක්ෂයකට වඩා ඉන්නවා ඒක මම මේ වීඩියෝ සමාජ ජාලා වලට පින් සිද්ධායිට තමයි ජීවත් වෙන්නේ නැත්තම් මෙලාට පොලිසිය මට කුඩු දාලා ලියලා මම මහා දාවරිකෙක් ওই මීඩියා ඔක්කොම එක දාලා මම මහා දරුණු මිනිස්සෙක් කළා නමුත් අපි අපේ අදහස කියන නිසා මිනිසුන්ට දැන් දෙපැත්තක් තියෙනවනේ ඉතින් මම කියන්නේ සමාජ ජාලා වල බොරු ප්‍රචාරය යනවා නම් සමහර අය තමන්ගේ නමවත් දාන්නේ නැතුව හොරට කාට හරි දෙනවනේ ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕන නැත්තම් මිනිසුන්ගේ පෞල් ජීවිත අවුල් කරනවනේ නමුත් සාධාරණ යුක්ති සහගත විවේචනයක් කරන්න ඒකට අයිති හැමතිස්සෙම තියෙන රජය වෙන්න බුල අපි දැන් රජය වැරදි කරයි කිව්වොත් මං අහන්නේ මේ පවතින රජය ගැන මොකද හිතන්නේ ඔබ මම හිතන්නේ මේ රජය මම දන්නේ නැහැ රටට සල්ලි නැති නිසාද කියලා මොනවා හරි අමාරු තීරණ ගත්තා රට රජය පෙරලා ගන්න තීරණ ගන්න දැන් ඔය ගැන් ඕගනික් වගාව ගැන රජය පෙරලා ගන්න තීරණයක් නමුත් ඒක රට වෙනුවෙන් ගත්තනේ ඒ ගත්න හේතු සමහරට සල්ලි නැති නිසා වෙන්න පුළුවන් අවන්න ඒත් රටට හොඳයිනේ කවදාකරි ඕගනික් කැම තියුණා අපි සමස්තේ අපි ඒකට උදව් කරන්න ඕන රජයට දැන් මම ඔයාලට එන ගමන් අපි මම අපි අක්කර පහක් එහෙ ගාල්ලේ ඕගනික් කරලා තියෙනවා
කුරුඳු ඕගනි තේ ඕගනි පොල් ඕගනි ඒ කරන්නේ දැන් මම දන්න දන්න අඳුරනායට කිව්වා අපි පර්චස් එකක හරි කොළඹ හරි ඕගනික් කරගමු කියලා. එතකොට අපි මේකට සහයෝගය දෙන්න ඕන. ඊට පස්සේ කොහොම හරි අමාරු තීරණයක් දැන් පෙර හිටපු අවුරුදු 70ක් විතර පාලකයෝ ඔය හරියට ගෙනාවේ නැතුව ඔය කලමනාකරණේ කරගත්තら අද මෙච්චර වකුගඩු රෝග මෙච්චර පිළිකා නැහැනේ රට ඇතුලේ. එතකොට මේ ජනාධිපතිතුමා අමාරු තීරණයක් ගත්තා අපි ඒකට රෙස්පෙක්ට් කරනවා. හැබැයි මම කියන්නේ මොන ප්‍රශ්නාවත් ඕක කරගෙන යන්න. දැන් ඉස්සරහට එක එක විපක්ෂයෙන් අර හැමෙම ප්‍රශ්න දානෝනේ අරව ගේන ගෙනල්ලා දෙන්න කියලා. මම කියන්නේ ගොවීන්ට කොහොම හරි සහන දෙමින් 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 කොහොම හරි පොළොව හදාගන්නේ කියලා අවුරුදු දෙකක් හරි කියලා. එතකොට මේ රටට 100ට 100ක් ඕකෙන් නැතුව 150ක් හරි අපිට කරගන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් කියලා දැන් කහ ගේනකොට බැන්නනේ. ඔව්. දැන් කහ තියෙනවනේ 150. 100ට දෙකක් තිවිච්ච එක 150ට නැගලානේ. ඔව්. ඉතින් බයින අපිටත් බයින හොඳ වැඩ කරනකොට. හැබැයි රජයක් වශයෙන් ඒකට සැලෙන්න හොඳ නෑ. මං කියන්නේ හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නව නම් අවන් හදවතට අවංක තීරණ ගත්තら ඒ පාලකය කොහොම හරි තියාගන්න ඕන. හැබැයි මම කියන්නේ ඒකෙන් මේ කියන එකේ රජය 100ට 100ක් හොඳයි කියලා නෙමෙයි. දැන් මං කියුවේ පොලිස් ප්‍රශ්නේ ලෝකේ තාක්ෂණයේ තියෙන ඒවා භාවිතා කරලා අපේ පොලිසියටත් ඒවා ලබා දෙන්න ඕන. පොලිසිය ඇතුලේ CCTV දැම්ම නම් හරි ඕක. දාලා රෙකෝඩින්ග්ස් ගන්න ඕන. යන තැන ඉඳලම තියෙන නැත්තම් ළමයිට නිර්පරාද ගහන පවුනේ. එහෙම කරන එක. එහෙනම් හඳුනේ අපි ගාලා දෙන්නම් ඇවිල්ලා ඇත්තටම අපි ආසයි මේ වස විස ගහන්න නැති තැංගලට ඇවිල්ලා බලන්න අපි ආසයි මේ ඔබ වහන්සේගේ මේ වැඩපිළිවෙල. අපි එනං ඉක්මනින් මෙන්නම් හම්බ වෙමු. ඔව් මට පොඩි දෙයක් කියන්න ඕන. දැන් ඔයා තමයි ඉරාජ්. දැන් සමන්ත බද්‍රහාමඳුරන්ට මීඩියා නැති වෙලාව ආවිල්ලා කියලා තියෙනනේ හාමුදුර YouTube channel එකක් පටන් ගන්න කියලා. ඔව්. දැන් අපිටත් මීඩියා වලින් පහර දුන්නා. මං කිව්වා අපිත් YouTube channel තියෙන Facebook පටන් ගත්තා. ඔයා ඒ මතයක් හැදුවනේ අවුරුදු ගානකට කරේ වාගේ දැනුම් භාවිතා කළා. ඉතින් අද අපිට මෙහෙම ප්‍රශ්නයක් කියලා අපේ ගමේ ළමයි වාට කතා කරා කිව්වේ මට ආදරයකටනේ මොකකට හරි බලන්න කියලා. ඔයා මේ ආපු එකට ඇත්තටම ස්තුතියි. අපි වේදිකාවක් හොයන්නේ අපේ අදහස කියන්නේ අපිට එහෙම නැහැ. අපි ඉන්නවා. ඒක තමයි. ඉතින් ඔයා ආවා ඒ වගේ අපිට මීඩියා වලට ඇටෑක් කරන්න බෑ ඒ වගේ පව එක වැඩි. නමුත් මෙහෙම හරි අපේ අදහස සමාජගත කරගන්න ලැබීම ඇත්තටම සතුටුයි. ඔව් ඉස්සුදියා. සර් නයි. හරි, තෙරුවන් සරණයි.